අයිබෝවන් දුවේ පුතේ අද කතා කරන්න යන්නේ හත වසර ICT වල දෙවෙනි පාඩම ඔපරේටින් සිස්ටම් මේකේ පළවෙනි කොටස තමයි අපි කතා කරන්නේ අපි පළවෙනි පාඩම ඉංග්‍රීසි මීඩියම් වලින් විතරයි කරේ ඒ නිසා මම හිතුවා ඉස්සරහට එන පාඩම් මීඩියම්ස් දෙකෙන්ම කරන්න ඔබ ඔයගොල්ලන්ට ඒක පහසු වෙන නිසා දැන් බලමු අපි ඔපරේටින් සිස්ටම් ගැන කතා කරොත් ऑपरेटिंग सिस्टम के अंदर मेहयूम पद्धति है मेहयूम पद्धति है मेहयूम पद्धति के अंदर पाठ में बोलने तीनों हाय वसर ICT वाले तुम वनी पाठ मत मेहयूम पद्धति एक एक तभी कता कर लेती है ना इतना ओगोल ने मत कहती है कि पहले वनी वीडियो के तीनों हाय वसर ICT तुम वनी पाठ में क्या मती नंबर आना इतना कोड मेहयूम पद्धति के अंदर क्या आदि एक मुदुकांगिया इतिस सॉफ्टवेयर इंग्लिश मीडियम वेलिंग करना काटते लिया ना पुलवा इतिस සොෆ්ට්වෙයා කියලා. මෙහෙයුම් පද්ධතිය කියන්නේ මෘදුකාංගයක්. එය පරිගණක වැඩසටහනකි. It is a computer program. මෙහෙයුම් පද්ධතිය කියන්නේ computer program එකක්. ඒ වගේම තමයි පරිශීලකයා හා දුඩාංග අතර සම්බන්ධතාවයක් ගොඩනගනවා. ඔපරේටින් සිස්ටම් එක තමයි පරිශීලකයා කියන්නේ user. ඒ කියන්නේ පරිගණකය පාවිච්චි කරන කෙනා සහ දුඩාංග දුඩාංග කියන්නේ මොනවද කියන එක ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන 6 වසර පාඩම් වලදී මුදුකාංග දුඩාංග මොනවද කියන එක ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙන තියෙනවා මම මෙතනදී කතා කරන්නේ නැහැ පරිශීලකයා හා දුඩාංග අතර සම්බන්ධතාවයක් ගොඩනගනවා it establish a relationship between the user and the hardware it establish a relationship between the user and the hardware සම්බන්ධතාවයක් ගොඩනගනවා කා අතරද user user කියන්නේ පරිශීලකයා and the hardware සහ දුඩාංග අතර පරිගණකයේ ඇති අනෙකුත් මුදුකාංග පාලනය කිරීමට උදව් කරනවා operating system එක උදව් කරනවා පරිගණකයේ ඇතුලේ තියෙන අනෙකුත් මුදුකාංග පාලනය කරන්න it also helps to manage other software in the computer it helps to manage other software in the computer මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරන ලබන කාර්යය අපි කතා කරමු බලන්න අපි 6 වසර දිනම් කතා කරා ඔපරේටින් සිස්ටම් එක කියන්නේ හරියට ක්‍රිකට් ටීම් එකක ඉන්න ලීඩර් වගේ එයා තමයි එයා නායකයා එයා අනිත් ක්‍රීඩකයෝ හසුරවනවා දැන් මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරන ලබන කාර්යයන් task performed by the operating system පරිශීලකයාට පරිගණකයා සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා පරිශීලක අතුරු මුහුණතක් හඳුන්වා දීම පරිශීල කර කම්පියුටර් එක මේ භාවිතා කරන කෙනාට පහසුවෙන් සම්බන්ධ වෙන්න පරිශීලක අතුරු මුහුණතක් හඳුන්වා දෙන්නේ ඔපරේටින් සිස්ටම් එක මගින් provides a user interface to work easily with the computer පරිගණකයේ මතකයේ සම්බන්ධ කාර්යයන් පාලනය කරන ලබේ මෙහෙයුම් පද්ධතිය තමයි පරිගණකයේ මතකයේ සම්බන්ධ කාර්යයන් පාලනය කරන්නේ controls the activities related to storage devices control karna activities related to storage devices gonu sa gonu bahalum walata adal karyan nisalesa sidu kirimata upakari wenawa gonuwak kiyanne mokada file ekak gonu bahalum kiyanne folder ekak gonu file ekak saha folder ekak kiyanne mokanda kiyana kata oba igena gana tiyenawa eka api tawadurata katha karana ilanga me deweni me paadmeema ඊළඟ කොටසදී අපි කතා කරන කොහොමද ෆයිල් එකක් හදන්නේ කොහොමද සේව් කරන්නේ ටික කතා කරනවා බලන්න perform the task related to processing files and folders correctly it performs the task related to processing files and folders correctly task performed by the operating system පරිගණකයේ මතකය හොඳින් කළමනාකරනවා පරිගණකයේ මතකය හොඳින් කළමනාකරන්නේ කිරීම මැනේජ් ද කම්පියුටර් මෙමරි EPS යටලේ මධ්‍ය සැකසුම් ඒකකයේ කාර්යය පාලනය කරන ලැබේ මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ මොකද්ද සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක ඔයගලන් පළවෙනි පාඩමේ කතා කරලා තියෙනවා controls the functions of the central processing unit මධ්‍ය සැකසුම් ඒකකයේ කාර්යයන් පාලනය කරන්නේ ඔපරේටින් සිස්ටම් එක. පරිශීලක ගිනුම් හා මුරපද මගින් පරිගණකය ආරක්ෂා කරයි.
helps to protect the computer through usernames and password. Operating system එක usernames හා password යොදලා පරිගණක ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි දෘඩාංග මෙහෙයවනු ලැබේ. Manage the hardware. දැන් අපි කතා කරේ task performed by the operating system. Operating system එකේ කර සිදු කරන ලබන කාර්යයන්. ඒ මොනවද? පරිසීරකයාට පරිගණකය සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා පරිසීලක අතුරු මුහුණතක් හඳුන්වා දීම. User interface to work easily with the computer provides කරන user interface එකක්. ඊළඟට පරිගණකයේ මතකය සම්බන්ධ කාර්යයන් පාලනය කරනවා. ඒ වගේම තමයි පරිගණකයේ මතකය හොඳින් කළමනාකරණය කිරීම. Controls the activities related to storage devices and manage the computer memory efficiently. ඊට පස්සේ ගොනු සහ ගොනු බහාලුම් වලට අදාළ කාර්යයන් නිසැලස සිදු කිරීමට උපකාර වෙනවා. ඒ කියන්නේ perform කරන the tasks related to files and folders correctly. ඒ වගේම තමයි මධ්‍ය සැකසුම් එකකේ කාර්යයන් පාලනය කරනවා. Controls කරන functions of the central processing unit. ඊළඟ පරිශීලක ගිනුම් හා මුරපද මගින් පරිගණකය ආරක්ෂා කරන helps to protect the computer through usernames and passwords. ඒ වගේම දුඩාංග මෙහෙයවනු ලැබේ. manage කරනවා the hardware. පරිගණක ආචායන උපක්‍රම computer storage devices. පරිගණකයට සම්බන්ධ දත්ත තොරතුරු හා වැඩසටහන් ගබඩා කරන උපක්‍රම වලට අපි කියනවා පරිගණක ආචායන උපක්‍රම පරිගණකයට සම්බන්ධ දත්ත තොරතුරු හා වැඩසටහන් ගබඩා කරන උපක්‍රම වලට තමයි කියන්නේ පරිගණක ආචායන උපක්‍රම devices which are used to store data information and programs that belongs to computer are known as computer storage devices. Devices which are used to store data information and programs that belongs to computer known as computer storage devices. පරිගණකයට සම්බන්ධ දත්ත තොරතුරු හා වැඩසටහන් ගබඩා කරන උපක්‍රම වලට අපි කියනවා පරිගණක ආචායන උපක්‍රම computer storage devices කියලා. නිපදව ඇති තාක්ෂණය අනුව කොටස් කිහිපයකට බෙදෙනවා. Computer storage devices can be divided into several parts according to their manufacturing technology. Manufacturing technology. නිපදව ඇති තාක්ෂණය අනුව කොටස් කිහිපයකට බෙදෙනවා. එක magnetic media devices. චුම්බක මාධ්‍ය උපක්‍රම, optical media devices, ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම, solid state media devices. ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම. Magnetic, optical, solid state. චුම්බක, ප්‍රකාශ සහ ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම විදිහට කොටස් තුනකට බෙදෙනවා පරිගණක ආචායන උපක්‍රම. ඒවා නිපදවලා තියෙන තාක්ෂණය අනුව. චුම්බක මාධ්‍ය උපක්‍රම ගැන කතා කරොත් magnetic media devices. චුම්බක පටි, සුනාමි තැටි, දුරද තැටි ආදිය චුම්බක මාධ්‍ය උපක්‍රම විදිහට හඳුන්වා ගන්න පුළුවන්. Magnetic tapes, floppy disk and hard disks are known as magnetic media devices. චුම්බක මාධ්‍ය උපක්‍රම කියන්නේ මොනවද? චුම්බක පටි, සුනාමි තැටි සහ දුරද තැටි. Magnetic tapes, floppy disk and hard disks. චුම්බක මතුපිටකින් හෝ චුම්බක පටියකින් සමන්විත වෙනවා. මේවා චුම්බක මතුපිටකින් හෝ චුම්බක පටියකින් සමන්විත වෙනවා. They consist of a magnetic surface or a magnetic tape. Magnetic surface එකක් හරි magnetic tape එකක් හරි තියෙනවා. Example විදිහට දුරද තැටි, hard disk, floppy disk, සුනාමි තැටි සහ චුම්බක පටි. Magnetic tapes ගන්න පුළුවන් magnetic media devices. අපි මේ කතා කරන්නේ computer storage devices ගැන. ඒක අපි කොටස් තුනකට බෙදුවා. ඒකේ පළවෙනි කොටස තමයි චුම්බක මාධ්‍ය උපක්‍රම. ඒකත් ඒකෙත් දුරද තැටි සුනාමි තැටි චුම්බක පටි විදිහට බෙදෙනවා. මේ තියෙන magnetized plate and metal head එකක් තියෙනවා. චුම්බක ගුණ දුරද තැටි. චුම්බක ගුණ අඩංගු තැටියකින් හා චලනීය වන පටියකින් සමන්විත වෙනවා. Hard disk එක
consist වෙනවා the hard disk consist of a magnetized platter and a moving metal head චුම්බක ගුණ තියෙන තැටියකින් හා චලනය වෙන පටියකින් සමන්විත වෙනවා අභ්‍යන්තර දුර තැටි හා බාහිර දුර තැටි ලෙස කොටස් දෙකකට බෙදෙනවා ආය hard disk කොටස් දෙකකට බෙදෙනවා there are two different types of hard disk කොටස් දෙකකට බෙදෙනවා අභ්‍යන්තර දුර තැටි හා බාහිර දුර තැටි විදිහට hard disk එක කොටස් දෙකකට බෙදෙනවා internal there are two different types of hard disk internal hard disk and external hard disk internal කියන්නේ මොකද අභ්‍යන්තර නේතකොට ඇතුලේ තියෙන බාහිර කියන්නේ පිටින් එන දෙයක් දැන් බලමු අභ්‍යන්තර දුර තැටි internal hard disk එකක් කියන්නේ මොකක්ද කියන එක විශාල ප්‍රමාණයක දත්ත ස්ථිරව තැම්පත් කර තිබිය හැකි දෘඩ තැටියක් ලෙස අභ්‍යන්තර දෘඩ තැටිය හැඳින්විය හැක විශාල ප්‍රමාණයක දත්ත ස්ථිර තැම්පත් කරලා තියන්න පුළුවන් දෘඩ තැටියක් විදිහට තමයි අභ්‍යන්තර දෘඩ තැටිය හඳුන්වන්නේ A large amount of data can be stored permanently in the internal hard disk A large amount of data can be stored permanently in the internal hard disk. It is a magnetic media device which is in the system unit. එක magnetic media device එක system unit එක ඇතුලේ තියෙන බාහිර දුර තැටිය external hard disk. එහා මෙහා ගෙන යා හැකි බාහිර ආචායන උපංගයකි. බාහිර කියන වචනෙම තියෙනවා අපිට එහා මෙහා ගෙන යන්න පුළුවන්. The external hard disk is a portable storage device. එක portable storage device එකක් එහා මෙහා ගෙන යන්න පුළුවන්. It can be chosen in the various capacities such as 500 GB, 1 TB and 2 TB. ඔබලන්ට එක එක කියන්නේ capacity වලින් දකින්න පුළුවන් නේද? 500 GB, 1 TB, 2 TB ඒ ආකාරයට. TB කියන්නේ tera byte. මේ තියෙන hard disk එක මේ portable external hard disk එක. සුනම්‍ය තැටි floppy disk. කුඩා ප්‍රමාණයේ ගොනු තැම්පත් කිරීම සඳහා එක යොදා ගන්න ලැබේ. Floppy disk is a magnetic media device that can be used to store small files. It can be used to store small files. අපිට floppy සුනම්‍ය තැටියේදී අපි කරන්නේ කුඩා ප්‍රමාණයේ ගොනු තැම්පත් කිරීම. It contains a capacity of 1.44 MB. It is used to carry data because it is an external storage device. සුනම්‍ය තැටි කියන්නේ අභ්‍යන්තර මේ storage device එක. එතකොට මෙතනදිත් කරන්නේ එදත් එහා මෙහා ගෙන යන්න පුළුවන් පොඩි ප්‍රමාණයේ දත්ත තමයි එහා මෙහා ගෙන යන්නේ. එතකොට සාමාන්‍යයෙන් 1 මෙගාබයිට් 1.44 වගේ ප්‍රමාණයක්. මේක දැන් භාවිතය නිවැරදිවමින් පවතින්නේ but is becoming obsolete. දැන් වර්තමාන වෙනකොට සුනම්‍ය තැටි භාවිතය අඩුයි. සුනම්‍ය තැටි නිෂ්පාදන ධාරිතාවය අනුවම නිෂ්පාදනය කරන ලබන තැටි වර්ග තියෙන වර්තමාන වෙන විට ඒවත් බහුලව භාවිතා කරන්නේ නැහැ. මෙම තැටිවල ධාරිතාවය සුනම්‍ය තැටියේ ධාරිතාවයට වඩා වැඩි. ඒ වුණාට ඒ ඔයගොල්ලෝ දැකන පුළුවන් මේ ෆ්ලොපි ඩිස්ක් එක මේ සිප් ඩිස්ක් එක එක මෙගාබයිට් 250ක් වගේ තියෙන ජෑස් ඩිස්ක් තියෙනවා 2 GB. මේවත් හරියටම සුනම්‍ය තැටි වගේම තමයි බහුලව භාවිතා කරන්නේ නැහැ. ටිකක් ධාරිතාවය වැඩි. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම. දැන් අපි කතා කරගෙන යන්නේ මොනවාද මේ computer storage devices වල ඔය කියන්නේ කොටස් වලට බෙදුණා නේද ඒ කියන්නේ computer storage devices කොටස් තුනකට බෙදුණා ඉපදුන ඇති තාක්ෂණ උන ඒක අපි කලින් කතා කරා magnetic media devices ඒක magnetic media devices වල අපි ඊට පස්සේ කතා කරා hard disk floppy disk and magnetic tapes ඒක කතා කරා දැන් magnetic hard disk ආය කොටස් වලට බෙදුණා internal hard disk සහ external hard disk විදිහට දැන් කතා කරන්නේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම optical media devices මෙම උපකරණවලදී දත්ත ලිවීම හා කියවීම ලේසකිරණ මගින් සිදු කරනවා
රේසකිරණ මගින් තමයි දත්ත ලිවීම හා කියවීම සිදු කරන්නේ. In optical media devices, data is read and written by laser beams. වර්ග කිහිපයක් තියෙනවා. Optical disc of several types. වර්ග කිහිපයක් ගන්න පුළුවන් එහා මෙහා ගෙන යා හැක. ඊට පස්සේ මේ sorry මේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන් ඒවා වර්ග කිහිපයක් තියෙනවා. They are portable. There are several types of optical devices. Example විදිහට කියන types විදිහට කියන පුළුවන් සංයුක්ත තැටි. ඔබල දන්නවා CD, compact disc. CD කියන්නේ compact disc, සංයුක්ත තැටි, සංඛ්‍යාංක බහුවිද තැටි. ඔබල දන්නවා මේ වචන digital versatile disc, DVD. ඒ වගේම තමයි Blu-ray disc. දැන් ඔබල CD කිව්වහම දන්නවා හැබැයි සංයුක්ත තැටි කිව්වහම දන්නේ නැහැ. ඒක තමයි ICT අපි ගොඩක් කරලා ඉංග්‍රීසි වලින්ම ඉගෙන ගන්නෙ. එතකොට compact disc කියන්නේ සංඛ්‍යාංක බහුවිද තැටි කියන්නේ Blu-ray කියන්නේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම. මේ තියෙන්නේ compact disc CDR and CDRW. මේ තියෙන්නේ digital versatile disc DVDR and DVDRW. මේ තියෙන්නේ Blu-ray. දැන් එතන සංයුක්ත තැටි වලත් බලන වර්ග දෙකක් තියෙනවා. දත්ත එකවරක් පමණ ලිවිය හැකි හා දත්ත මකමින් කිහිප වරක් ලිවිය හැකි වේ. දත් එකවරක් පමණ ලියන්න පුළුවන්. ඒ වගේම තමයි දත්ත මකමින් කිහිප වරක් ලියන්න පුළුවන්. CDR කියනවා. එතකොට R කියන්නේ there are two types of disks such as recordables, recordable CDR and rewritable. මේ CDR කියන්නේ recordable and CDRW කියන්නේ rewritable. නැවත ලිවිය හැකි. මෙම තැටිවල ධාරිතාවය මෙගාබයිට් 650 සහ මෙගාබයිට් 750 වැනි ධාරිතාවලින් යුක්ත වේ. The capacity of these disks are 650 MB and 700 MB, around 650, around 700 MB. සංඛ්‍යාංක බහුවිධ තැටි digital versatile disk. දත්ත එකවර ලිවිය හැකි හා දත්ත මකමින් කිහිප වරක් ලිවිය හැකි ලෙස වර්ග දෙකයි. දත්ත එකවරක් ලියන්න පුළුවන්. ඒ වගේම දත්ත මකමින් කිහිප වරක් ලියන්න පුළුවන් විදිහට වර්ග දෙකක් තියෙනවා. සංඛ්‍යාංක බහුවිධ තැටි. ඒවා digital versatile disk විදිහට හැඳින්වෙනවා. There are two types, DVD-R, data can be written once, and DVD-RWC, rewritable. මෙම තැටි 4.7 GB, 8.5 GB, 15 GB, සහ 30 GB වැනි වඩා වැඩි ධාරිතාවලින් යුක්ත වෙනවා. The capacity of these disks are 4.7 GB, 8.5 GB, 15 GB and 30 GB. Blu-ray තැටි Blu-ray disk තැටිය එක තලයක 25 GB ලෙස තල කිහිපයක දත්ත ගබඩා කරන්න පුළුවන්. In these disk data can be stored on several levels as 25 GB on each level. එක පැත්තක data මේ 20 GB 25ක් විදිහට gigabyte 25ක් විදිහට තල කිහිපයක දත්ත ගබඩා කරන්න පුළුවන් Blu-ray disk වලදී. අපි දැන් කතා කරා පරිගණක ආචායන උපක්‍රම computer storage devices වල අපි කතා කරා නිපදව ඇති තාක්ෂණ කොටස් තුනකට බෙදුනයි කිය අපි කතා කරේ magnetic media devices සහ optical media devices. දැන් අපි එකේ අන්තිමක කතා කරනවා ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම solid state media devices. දත්ත ලිවීම හා කියවීම විද්‍යුත් මාධ්‍යයෙන් සිදු කරන ලබන ඉතාම වේගවත් තැටි වර්ගයකි. වේගයක් තියෙනවා දත්ත ලිවීම හා කියවීම විද්‍යුත් මාධ්‍යයෙන් සිදු කරන ලබන්නේ. Solid state media devices are type of device which write and read data electronically at a high speed. ඉතාම වේගවත් තැටි වර්ගයක්. විද්‍යුත් මාධ්‍යයෙන් තමයි දත්ත ලිවීම සහ කියවීම කරන්නේ. මම මේ පාඩම යන කරුණු ඔගොල්ලන්ට ප්‍රශ්න සහ පිළිතුරු විදිහට විසඳ මේ ලියන්න දෙනවා. එතකොට ඔයගොල්ලන්ට දැන් අවබෝධයක් ගන්න පුළුවන් තවදුරටත් කොහොමද මේවා ඒ කියන්නේ මතකෙට දාගන්න පුළුවන්. මෙතනදී මම ගැහෙන කරුණු තියෙනවා නะ. දෘඩ තැටිවල හෝ සංගත තැටිවල මෙන් දත්ත ලිවීම හා කියවීම සඳහා චලනය වන අංග නොමැති නිසා ඝන තත්ත්වයේ උපක්‍රම ලෙස හැඳින්වෙනවා. As they don't have moving parts as in hard disk and compact disk. අපි කතා කරා CD
නේද hard disks කියන්නේ මොන දුර තැටි compact disks කියන්නේ සංයුක්ත තැටි to write and read data they are known as solid state media devices ඇයි මේවට ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම කියන්නේ ඒවා hard disk වගේ CD වල වගේ දත්ත ලිවීම හා කියවීම සඳහා චලනය වෙන අංග නොමැති නිසා මෙතනදී වෙන්නේ දත්ත ලිවීම හා කියවීම විද්‍යුත් මාධ්‍යයෙන් සිදු කරන්නේ ඉතාමත්ම වේගෙන් වෙනවා හරි මේ පාඩමේ මෙච්චරයි මම කතා කරන්න මේ තියෙන රූප සටහන් ටික solid state drive SSD drive pen drive memory card ඒවා ආ එක්සැම්පල් විදිහට ඒවා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඔපල දන්නවා pen drive එකම කියන දන්නවා ඔයගොල්ල ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි අවබෝධයක් ලබා ගත්තා කියලා ආයෙනම් ඊළඟ මේ පාඩමේ තව කොටසක් තියෙනවා ඒ පාඩමේදී අපි කතා කරන්නේ ෆයිල් ඇන්ඩ් ෆෝල්ඩර්ස් ගැන කියන්නේ කොහොමද ෆයිල් එකක් ලියන්නේ ෆයිල් එකක් හදන්නේ කොහොමද කොහොමද ෆෝල්ඩර් එකක් හදන්නේ මොකද්ද මේ දෙකේ ඩිෆරන්ස් එක ඒ වගේ දේවල් අපි කතා කරනවා ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි ඕන වල දේවල් ටිකක් තමයි එතෙන්දී කරන්නේ එහෙනම් දිගට මේක තුල ඉන්න ඔබට සුබ දවසක්